ദ ലീഡ് ടി വി അദ ഗോസിപ്പേക്ക് പാർലമെന്റ് ബഹിരവയാണ്ട് ആണ്ടുവും വാഹന ദേശീയ വിസിപ്പാഹക ദൊലപ്പിതേനിയാക്ക് ജനാധിപതി വരിനെ ദിനപ്പു ആണ്ടുവ സൗഭാഗ്യ ദക്മാനുവ രട്ടഹദാന്ന് രട്ട ആരക്ഷാക്കിരീമെങ് എഹാട്ട ജീവിത സുഖിതമുദിത കരാണ ഇല്ലപ്പു തവാദ്യാക് തിബുണ എത്തമായി പാർലമെന്റു തുണെൻ ദക്ക ബലയാക് എഹമ ബലയാക് നെത്തുവ ജനാധിപതി ഗോഠാബേട്ട് വെടകരണ വിരുവട്ട് സൗഭാഗ്യ ദക്മാനുവ രട്ടഹദാന്ന ദുഷ്കരവൈ കീള തമായി എദാ മഹമതിവരണ വേദിക്കാവേ പൊഹൊട്ടു കഥകയാൻ മെതരുവേ ඒ මතුරුපු මන්ත්‍රය අපේ රටේ මිනිසු යථාර්ථයක් කරේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දෙමින් ඒ බලය ගත්තත් තවත් ලොකු අඩුවක් ගැන ආණ්ඩුව කිව්වා ඒ තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිට වූ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා ජනාධිපති වෙතින් පාර්ලිමේන්තුව පවරාගත් බලය යලි ජනාධිපතිට දෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න ඕන කියලා අනේ විපක්ෂයේ සහයත් අරගෙන ආණ්ඩුව විසත් සම්මත කළා දැන් මාස 8කට වඩා ගිහින් සෞභාග්‍ය දැක්මානුව රටට ජනතාවට මොනවද ලැබුණේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ කියලා පෙන්වන්න කිසිම දෙයක් කරන්න ආණ්ඩුව අසමත් වෙලා. වත්ත වටෙන්ම ෆේල් ආණ්ඩුව කොයි දේ කරත් නාගන්න තැනටපත් වෙලා කියලා සමාජ මාධ්‍ය පුරා කතා බහ වෙනවා. හරියට පාර්ලිමේන්තුවවත් හසුරව ගන්න බැරි වෙලා. පාර්ලිමේන්තුවේ ඉන්න බහිරව නම්ගම් ඇහුවාම සෞභාග්‍ය දැක්ම වෙනුවට බහිරවෙන් කරන වැඩ ඇහුවාම මිනිසුන්ට තියෙන්නේ දෙස් දෙවල් විතරක් වෙලා. ආණ්ඩුවට ඡන්දය දුන්න මිනිස්සු අනිච්ච දුකේ කියාගෙන මුනිවත රකින්න අතර තමයි මේ පාර්ලිමේන්තු බහිරවයෙන්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙණියක් සූදානම් වෙන්නේ. මාර සීන් එක. දැන් මේ රටට තියෙන ලොකුම අඩුව පාර්ලිමේන්තු බහිරවයෙන්ට අලුත්ම අලුත් සොකෝපපගේ වාහන 225ක්ද කියලා ප්‍රශ්නයක් ආවොත් අන්න ඒ තමයි මිනිස්සු. අපි මේ කියන්නේ මේ මිනිස්සුන්ට මේ වෙනකොට ආණ්ඩුව විසින් දියත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති අනුව වාහන ගෙන්වීම තහනම්. ඒත් රටේ ලොකුම අඩුව මේක කියලා තේරුම් ගත්ත පොහොට්ටු ආණ්ඩුව රාජ්‍ය බැංකුවක් කරහා නීතිය නවලා වාහන 225ක බහිරව පිදේණිය දෙන්න යන්නේ. ඒ වෙනුවෙන් නකුරු තුනේ රාජ්‍ය බැංකුවක ප්‍රධානීන්ට නියෝගය ඇවිත් ඉවරයි. දැන් බැංකුවේ එහෙයන් ඒ නියෝගය අකුරට ඉෂ්ට කරන්න දන්න කියන සේරම ජිමික් දාන ගමන් ඉන්නේ. අනේ ඉතින් වාහන 225ත් මේ වෙලාවේ සෞභාග්‍ය දැක්මානුව රට හදන්න ඕනම දෙයක් වෙන්න ඇතිනේ. වියත්මග දැක්මත් ඒකම වෙන්න ඇතිනේ. ඔන්න ඉතින් අපි ඒ සුභ ආරංචිය ඔයාලට ගෙනාවා. දැන් ඉතින් රෙස්පෙක්ට් කියලා බලාගෙන ඉන්න තියෙන්නේ වාහන 225 ගෙනාවට පස්සේ සට සට ගාලා රට හැදෙන දිහා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ බහිරව උත්තමයන්ට තව මොකුත් අඩුයිද දන්නේ නෑ නේද? දැනගත්තොත් කමෙන්ට් කරන්න.